ගුවන් තොරපළක් කියන්නේ ඉතා දැවන්ත කාර්යභාරයක් සිදුවන ස්ථානයක්. ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොරපළේ මේ සේවා කාර්යභාරයෙන් ඉටු කරන්න ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඩිපාර්ට්මන්ට් එක විශාල කාර්යභාරයක් ඉටු කරනවා. අදේ අපේ බලාපොරොත්තුව ඉගෙන කතා බහ කරන්න. ඒ අරමුණින් ඇරමෙනවා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොරපළේ සිට ගුවන් සර්සර අප සමග එකතු වෙමු. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තරමක් කාර්ය බහුල වෙමින් පවතිනවා. මේ අවස්ථාව නොවිටත් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණිලා ආපසු පිටත් වෙන්නත් බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් අපට හමු වුණා. How are you? Are you born? Are you from? We are from Russia. Russia. Are you ready to fly again to Russia? Yeah, we are going to home, going to Russia. What do you think about Sri Lanka? You are staying in Sri Lanka a few more days, right? Yes, very friendly country, very friendly people. I like the place because it's a very nice place and not high prices, you know. So we are like to be here, you know, to stay here. We are riding to bike, you know, some little crazy roads, but it's okay. So good food, good fruit, good swim, good to surf. So. Good to stay here, I think. I wish you guys to keep your country good like this, clear. You know, it's very clear country because we see a lot of in the world, you know, countries. So I wish you to be good. If I can, I will stay here. I will live here in Sri Lanka. Thank you. ලංකන් ගුවන් සේවය ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සේවා පහසුකම් සපයන ආකාරය පිළිබඳව අපි අද කතා කරනවා කියලා ඔබට කිව්වනේ. ඉතින් ගුවන් මගේ ගුවන් තොටුපළට ආපු අවස්ථාවේ ඉඳලා එම සේවා කටයුතු ආරම්භ වෙනවා. මේ තමයි මගේ සේවා කටයුතු සිදු වෙන්නේ. ප්‍රින්ස් වීරරත්න මහත්මයා අප සමග ඉන්නවා එතුමාගේ කණ්ඩායමත් එක්ක. මේ ස්ථානයට පැමිණෙන වැඩිහිටියන්ට විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා වීල්චෙයාර් පහසුකම් ඇතුළු විශේෂයෙන් කුඩා දරුවන් ගුවන් ගත වීමේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් බොහොමයක්ම මේ කවුන්ටරය තුළින් ඉටු කරන්න සැලසුම් කරලා තිනවා. ඒ කටයුතු මේ වන විටත් මේ සිදුවීම පවතින. ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගියෙකුට පහසුකම් සපයන්න විවිධ අංශ තිබෙනවා. ඒ අතර ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඩිපාර්ට්මන්ට් එක ඉටු කරන්නේ විශාල කාර්යභාරයක්.
අද අපි ඒ පිළිබඳව කතා බහ කරන්න මුලින්ම සම්බන්ධ වෙන්නේ සංජීව ජයතිලක මහත්මයා. එතුමා තමයි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඩිපාර්ට්මන්ට් එක බාර ජ්‍යෙෂ්ඨ කළමනාකරුතුමායි. අයිබෝන් සංජීව. අයිබෝන් සංජීව, ආරම්භයේදීම කිව්වොත් මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කියන්නේ මේ ඩිපාර්ට්මන්ට් එක කරන කාර්යභාරය පිළිබඳව සිහිපත් කරමින් අපි කතා බහ ආරම්භ කළොත්, ප්‍රභාත්, ගුවන් සහ භූමි සේවා කියන්නේ ඉතාමත්ම මම දකින හැටියට ඉතාමත්ම වැදගත් අංශයක් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ. ඉතින් ඒක ගැන විස්තරයක් කෙටි විස්තරයක් කියනවා නම් ඒක කොහොමද තියෙන්නේ කියන එක. මොකද මේ භූමි සේවා අංශය කොටස් හැටියට ගත්තොත් ප්‍රථමයෙන්ම අපට කෙටියෙන් විස්තර කරන්නේ අපි මේ දැන් ඉන්න ගුවන් තොටපළ ඇතුළත ගුවන් සේවා කොටස. එහි කාර්ය වන්නේ කෙටියෙන් විස්තරයක් කිව්වොත් පැසෙන්ජර්ස්ලා ඩිපාචරින් නැත්තං රයිවල් ඒ වගේම ඉගලුම් චෙකින් කරන ප්‍රොසීඩිය එක මගේ පිටිපස්සේ දකින ඒ වැනි කටයුතු වලින් තමයි එයාපෝර්ට් එකේ ප්‍රථම කොටස හැටියට අපි ගන්න. ඉන් පසුව ඉතාමත්ම වැදගත් කොටස් කීපයක්ම මේ භූමි සේවා අංශයේ තියෙනවා. එක දෙවෙනි එක තමයි අපි ගත්තොත් රෑම් සර්විසස්. දැන් රෑම් සර්විසස් එකින් කියන්නේ මෙම පැසෙන්ජර්ස්ලා මින් ඉදිරියට ගුවන් යානයට ගොඩ වුණාට පස්සේ ඒ අයගේ තියෙන ගමන් මළු, ඒ වගේම කාගෝ, ඒවා ලෝඩින් අන්ලෝඩින්, ඊළඟට ඒ මගීන්ව ඒප්‍රන් එකේ ප්‍රවාහනය කිරීම, ඒ වැනි කටයුතු වලට උදව් වෙන්නේ රෑම්ස් සේවා අංශය. තවත් ඉතාමත්ම වැදගත් කොටසක් වන්නේ ගුවන් භූමි අංශයේ බරපාලන අංශය. ඒ කියන්නේ ලෝඩ් කන්ට්‍රෝල්. දැන් මේක ඉතාමත්ම වැදගත් තැනක්. ලෝඩ් කන්ට්‍රෝල් අංශයේ කොටසෙන් කෙරෙන්නේ ප්ලේන් එකක් හරියටම ට්‍රිම් එක කරන්න, ඒ බර හරියටම පාලනය වෙන්න කරන කටයුත්ත. ඉතාමත්ම වැදගත් කටයුත්තක්. තවත් ඒරියා එකක් තමයි AIS. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් එකේ ඉන්ටීරිය සර්විසස්. එයාක්‍රාෆ්ට් යානය ඇතුළත පිරිසිදු කිරීම. දැන් මේ පිරිසිදු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. මොකද අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව විතරක් නොවේ, මේ රටට එන සියලුම අනිත් ගුවන් සේවාවලටත් අපි අපේ ගුවන් සේවා භූමි අංශයෙන් අපි කටයුතු යොදා කර උදව් වෙනවා මේ වැඩයුතු කරන්න. ඊට අමතරව අපිට තියෙනවා යුටිලිටීස් කියන අංශය. ද යුටිලිටීස් කියන අංශයෙන් කරන්නේ යානයකට අවශ්‍ය පව එක, ඊළඟට වතුර නැත්තං ජලය සැපයීම, ඒ වගේම වේස්ට් ඉවත් කිරීම, සහ අන්තිමේදී ප්ලේන් එක පුෂ් බැක් කිරීම. ඒ වැනි කටයුතු වලට අපි යුටිලිටීස් අංශය ගුවන් සේවා භූමි අංශයේ එක කොටසක් හැටියට වැඩ කටයුතු කරනවා. මේ කාර්යභාරය ඉටු කරන විශාල කණ්ඩායමක් ඔබ සතුව ඇති, කියන්නකෝ බලන්න ඒක අය පිළිබඳවත් ඔවුන් ඉටු කරන කාර්යභාරය. ඇත්තටම කියනවා නම් බාත් හුඟක් සේවකයෝ හිටියත් මට තවත් ඉතාමත්ම අවශ්‍ය දෙයක් තමයි අනිත් අපේ තියෙන කොටස් ගැන විස්තර කිරීම. ඒ තමයි අපේ කොන්ත්‍රාක්තු දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අමතර ලංකාවට එන අනිත් සියලුම ගුවන් යානාවල කොන්ත්‍රාක්තු වැඩ කටයුතු සහ ශ්‍රී ලංකන් ගුවන් සේවාව වෙනත් රටවලට ගියාම ඒවා එම ඒ ගුවන් තොටුපළවල භූමි සේවාවල කොන්ත්‍රාක්තු කිරීම එම ඒ අංශයේ කොටසක් හැටියට වැඩ කටයුතු වෙනවා. ඊට අමතරව මෙම ආයතනයේ තියෙන සියලුම වාහන නඩත්තු කිරීම සඳහා වෙනම අංශයක් තියෙනවා. අන්තිමට නමුත් ඉතාමත්ම වැදගත්ව වන්නේ තත්ත්වපාලක සහ විගණන කරන අංශය කොටස. එහි වැඩ කටයුතු කොලිටි ඇෂෝරන්ස්, ඒ කියන්නේ ඒ වගේම ඔඩිට්ස්, දැන් අපිට සිවිල් ඒවියේෂන්, ඒ වගේම අයිකාවෝ, අයිසාගෝ, අයෝසා වැනි ඒ විගණන වලට තියෙන වැඩ කටයුතු දෙකත් මේ කොටසෙහි කාර්ය ධූරයක් වෙනවා. ඕනෑම ආයතනයක සේවකයෝ කියන්නේ ඉතාමත්ම වැදගත් සම්පතක්. ඉතින් මේ අයගෙන් අපිට ඉතාමත්ම හොඳ සපෝට් එකක් හම්බවෙලා තියෙනවා අපේ මේ කාර්ය ධූරය කරගෙන යන්න. තවත් දෙයක් මට මේ අවස්ථාවේ දෙකිය යුත්තේ, මේ කීප දවස් කීපයකට ඉස්සෙල්ලා, මාස කීපයකට ඉස්සෙල්ලා තිබ්බ මේ වාතාවරණය ඇතුළත ඒ අයගේ කැපවීම ගැන ඉතාමත්ම
ආඩම්බර විය යුතු දෙයක්. මොකද ඒ අවස්ථා අමාරු අවස්ථාවලදීත් ඒගොල්ලන්ගේ පැමිණීමේ ඒගොල්ලන් කරපු උදව් වලින් අපිට මේ කටයුත්ත දිගටම කරගෙන යන්න ලැබීම මං ඉතාමත්ම ආඩම්බර වෙන දෙයක්. හොඳයි, ඉතින් මේ කටයුත්තේදී විශේෂයෙන් විශාල ප්‍රොසෙස් ගන්නේ කොහෙන්ද ඒක පටන් ගන්නෙ? වෙල් ප්‍රබත්, අපි මේ ඉන්නේ ඒ ප්‍රොසෙස් එකේ පළවෙනි ස්ථානයේ. ඒ තමයි ගුවන්තොටුපළ. මේ ප්‍රොසෙස් එකේ පළවෙනි ස්ථානය වෙන්නේ මේ චෙකින් කවුන්ටර් එක කියන ප්‍රොසෙස් එක, මේ මගී ගමනේ ප්‍රථම ස්ථානය. ඔබ චෙකින් කවුන්ටර් එකට වාර්තා කිරීමෙන් පස්සේ මුලින්ම වෙන්නේ ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමයි. ඒකට ඔබගේ පාස්පෝර්ට් එකද, රිසර්වේෂන් එකද, වීසා, හැම දෙයක්ම එතනදී මෙතන කවුන්ටර් එකේ ස්ටාෆ් ඒක බලලා ඒක තහවුරු වුණාන් පස්සේ ඔබ ඒ ෆ්ලයිට් එකට ඇක්සෙප්ට් කරනවා. ඒක ඇක්සෙප්ට් කරන වෙලාවට ඔබගේ ගමන් මළු මුලින්ම කියා ගැනීම කටයුතු තමයි කෙවෙන්නේ. එහිදී ඔබට ඔබගේ ගුවන් ටිකට් පතේ සඳහන් කොට තියෙනවා ඔබට ගෙනියන්න පුළුවන් බව ප්‍රමාණය. ඒ බව ප්‍රමාණයට ඔබගේ ගමන් මළුවල බව තිබිය යුතුයි. ඊට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා නම් ඔබට ඒකට ගෙවීමක් කරන්න සිදු වෙනවා. එසේ නැත්නම් ඔබට ඒ බව අඩු කිරීමට සිදු වෙනවා. ඉන්පසු ඔබ ෆ්ලයිට් එකට ඇක්සෙප්ට් කරලා ඔබට ගුවන් බෝඩින් පාස් එකක්. බෝඩින් පාස් එකයි ඒ අවශ්‍ය ලිපි ද්‍රව්‍යය දෙනවා ඔබට ඉමිග්‍රේෂන් එක ක්ලියර් කරන්න. මේට අමතරව අපේ ව්‍යාපාර පන්තියේ යන ගුවන් මගින්, ඒ කියන්නේ බිස්නස් ක්ලාස් පැසෙන්ජර්ස්ලට තියෙනවා විශේෂ සේවාවක්, සිල්ක් රූට් කියලා ෆැසිලිටි එකක්. තමන්ගේ පෝලිං වලින් නැතුව තමන්ට ඒ ෆ්ලයිට් එකට චෙක් ඉන් වෙලා බිස්නස් ක්ලාස් ලවුන්ජ් එකට යන්න පහසුකම් සලසලා තියෙනවා. ලවුන්ජ් එකේ යම්කිසි වෙලාවක් වැඳී ඉඳලා තමන්ගේ ෆ්ලයිට් එක බෝඩ් කරන වෙලාවට එතනින් දැනුම් දීමක් දෙනවා. එතකොට ඒ ෆ්ලයිට් එකට ගුවන් ගත වීමට යන්න තමයි තියෙන්නේ. ගුවන් තොටුපළට ඇතුළු වෙන ගුවන් මගියා ප්‍රවේශ පත්‍රය අරගෙන ගුවන් මගියෙක් ලෙස ඊළඟ ගමනාන්තයට පිටත් වීම සඳහා විවේකාගාරයක විවේක ගන්න පුළුවන්. එසේත් නැත්නම් බෝඩින් වෙලා ඉන්න පුළුවන්. ගුවන් මගිය එහෙම ඉන්නකොට ඒ ගුවන් මගිය ගමන් කරන ගුවන් යානය පිටත් වීම සඳහා බොහෝ දෑ සිදු කරනවා. ඒ සියලු කටයුතු සිදු වෙන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඩිපාර්ට්මන්ට් එක හරහා. අපි මදක් යමු ඒ ඉසව් කීපයකට ඔබ නොදකින ඒ සුවිශේෂී සිදුවීම් දකින්න. Come and get it.
මෙයාකාරයට ගුවන් තොටුපළට ගුවන් යානයක් පැමුණුනාම පිටත්තුනාම ඒ සඳහා බිම් මෙහෙයුම් කටයුතු බොහොමයක්ම සිදුවෙනවා. අප අද සූදානම් මේ පිළිබඳ කතාබහ කරන්න අප සමග සම්බන්ධ කරගන්න රුක්මල් ප්‍රනාන්දු මහත්මයා, එතුමා තමයි කළමනාකරු බිම් මෙහෙයුම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ප්‍රභාත්. අපිට කියන්න පුළුවන්ද රුක්මල් ශ්‍රී ලංකන් ගුවන් සේවය කියන්නේ ඉතා දැවන්ත ගුවන් සමාගමක්. ඔබ ශ්‍රී ලංකන් ගුවන් සේවයට පමණක් නෙවෙයි පැමිණෙන පිටත් වෙන සෑම ගුවන් යානයකටම බිම් මෙහෙයුම් කටයුතු සිදුවෙනවා. මොනවද මේ කටයුතු? ඇත්තට කියනවා ප්‍රභාත්, මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මගේ අංශය තමයි භූමි සේවා සැපයුම් අංශය. ඒ අංශය ඇතුලේ අංශ පහක් තියෙනවා. යාත්‍රාංගන අංශය, ඒකට කියනවා රෑම් සර්විසස් කියලා. ඊට පස්සේ එයාක්‍රාෆ්ට් ඉන්ටීරියර් ක්ලීනින් අංශය කියලා තියෙනවා. ඒක තමයි ගුවන් යානාවල සියලුම පිරිසිදු කිරීම කරන්නේ. ඒ වගේම යුටිලිටි සර්විස අංශය කියලා තියෙනවා. යුටිලිටි සර්විස අංශය කරන්නේ එයාක්‍රාෆ්ට් එකට ග්‍රවුන්ඩ් පවර්, ඒ කියන්නේ ජෙනරේටර් එක කියලා කරන්ට් නැති, ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් එකේ APU කියන කරන්ට් එක වැඩ කරන්නේ නැත්නම් ග්‍රවුන්ඩ් පවර් එක දෙන එක. එයා කන්ඩිෂනින් වැඩ කරන්නේ නැත්නම් එයා කන්ඩිෂනින් යුනිට් එක එලියෙන් සම්බන්ධ කරන එක. ඒ වගේම එයාක්‍රාෆ්ට් වලට සියලුම වැසිකිලි පද්ධතිය සුද්ධ කරන එක. ඒ වගේම අවශ්‍ය වතුර ප්‍රමාණවල් එයාක්‍රාෆ්ට් එකට දෙන එක පිටවීමේ එයාක්‍රාෆ්ට් වලට. ඊට අමතරව එයාක්‍රාෆ්ට් එක පිටත් වීමට සූදානම් වුණාම අපි අර ටෝටක් කියලා තියෙනවා, ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ ටෝටක් එක කනෙක්ට් කරලා එයාක්‍රාෆ්ට් එක තල්ලු කරලා ඒක ස්ථානගත කරන්න ඕන එයාක්‍රාෆ්ට් එක පිටවීම සඳහා. මෙවැනි ඕනම කටයුත්තකදී සැඟවී සේවය කරන සුවිශේෂී අංශයන් තිබෙනවා, ඒකකයන් තිබෙනවා. දැන් රුක්මල්, ඔබ සමග කටයුතු කරන මේ දැවන්ත පිරිසත් අතර එවැනි බොහෝ දෙනෙක් දන්නේ නැති අංශ ඒකක තියෙන්න පුළුවන්. එහෙමයි ඉන්නවද? ඔව් ප්‍රභාත්, කියනවා නම් ඇත්තටම මේ ගුවන් යානයක් පිටත් කර යද්දී වඩා මගේ බාහිරයෙන් පේන කටයුතු වලට අමතරව සැඟවිච්ච කට්ටියක් ඉන්නවා, ඉතාම බැරෑරුම් කාර්යයක් කරන. ඒකෝලං ටිකේන ලෝඩ් කන්ට්‍රෝලර්ස් ලගේ, ලෝඩ් කන්ට්‍රෝලර්ස් ලේකන් තමයි ප්ලේන් එකක බර පාලනය කරලා අවශ්‍ය දත්ත ටික ගුවන් නියමුවන්ට බාර දෙන්නේ. සමහර විට ඔබ නොහසා ඇති මේනි අංශයක්, මේනි කාර්යභාරයක් ගුවන් යානයක් පිටත් වීමට පෙර සිදු වෙනවාද කියලා. අපි යමු ඒ සවුවට. ඔගොල්ලෝ දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යාන සමබරතා පාලන අංශයටයි. මෙතනදී අපි මේ කරන්නේ ගුවන් යානයේ සමබරතාවය ප්‍රතිශතයක් විදියට ගුවන් නියමුවන්ට ලබා දෙන එක. ගුවන් භාණ්ඩ කොහොමද මේ ප්ලේන් එකට ලෝඩ් කරන්නේ, එතකොට ඒවා කොයි විදිහටද ඩිස්ට්‍රිබියුට් වෙන්න ඕනේ කියන එක අපි මෙතනදී මේ කම්පියුටර්ස් පාවිච්චි කරගෙන අපි කරනවා. බොහෝ විට බොහොම පරිස්සමෙන් ඒ කටයුත්ත කරන්න ඕන. එතකොට මෙතන ඉන්න අය ගොඩක් පුහුණු වීම තියෙන අය. ඒ වගේම කොළඹින් පිට වෙන ගුවන් යාන පමණක් නෙවෙයි, අපි කොළඹට එන ගුවන් යානත් අපි මේ මන්සියෙන් කරනවා. ගුවන් ගමනක නිරත වෙන ගුවන් මගියෙක් අපේක්ෂා කරන්නේ නිරුපද්‍රිත සුරක්ෂිත ගුවන් ගමනක්. ඒ සඳහා ග්‍රවුන්ඩ් හැන්ඩල් විශාල කාර්යභාරයක් කරනවා. ශ්‍රී ලංකන් ග්‍රවුන්ඩ් හැන්ඩල් ඩිපාර්ට්මන්ට් එක ඉටු කරන කාර්යභාරය කොහොමද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නියාමනය කරන්නේ? අපි මෙහෙම කිව්වොතින් චෙක්ඉන් කවුන්ටර් එකේ පැසෙන්ජර් ඇතුල් වෙන වෙන ඉඳන් ඒට අමතරව එයා කාගෝ සෙක්ෂන් එකෙන් ඒගොල්ලෝ කාගෝ ලෝඩ් කරන තැන ඉඳන් ඩේන්ජර්ස් ගුඩ්ස් හැන්ඩල් ලෝඩ් කරන වෙලේ ඉඳන් ඔය ඔක්කොම හැමදේම ගත්තම අන්තිමට මෙන්න මේ කොක්පිට් එකේ තමයි ඔය රාජකාරිය නිමාවට පත් වෙන්නේ. මෙතනට ඇවිල්ලා තමයි කැප්ටන්ට බාර දෙනවා. ට්‍රිම් ෂීට් එක, මැනිෆෙස්ට් එක, ලෝඩ් ෂීට්ස් එක ඔක්කොම බාර දෙනවා. මේ ඔක්කොම කරන්නේ මේ එයාක්‍රාෆ්ට් එක සේෆ්ලි ආ බෝන්ඩ් වෙන්න. කැප්ටන් ලුෂාන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා මේ කටයුතු අධීක්ෂණය කරන්නේ, ඔබට මොකද අද දවසේ ශ්‍රී ලංකන් ග්‍රවුන්ඩ් හැන්ඩලින් ඩිපාර්ට්මන්ට් එක පිළිබඳව දෙන්න පුළුවන් සහතිකය? මට මෙහෙම කියන්න පුළුවන්, මොකද දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවාව විතරයි මේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් කරන්නේ. ඒගොල්ලන්ගේ සහතිකය පිළිනැමීමට අවශ්‍ය කරන ඔඩිට් එක අපි ඊයේ පෙරල කරා. එතනදී අපි දැක්ක ගොඩාක් සාර්ථකයි. මේගොල්ලෝ හැම රාජකාරියක්ම සාර්ථකව කරනවා. ඒක නිසා මම බොහොම සන්තෝෂයෙන් කියන්න කැමතියි මේගොල්ලන්ගේ රාජකාරිය බොහොම ලස්සනට කරනවා කියලා. ඔබ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගමනක් සඳහා පිටත් වෙනවා නම් ග්‍රවුන්ඩ් හැන්ඩල් හැටියට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශිෂ්ට මෙහෙවරක් ඉටු කරනවා. ශ්‍රී ලංකන් 503 අයබෝන්.
Sri Lankan 503 කරන්න ගියා නේදවා. Can we have ATC clearance? ඔන්න ඉතින් ගුවන් යානය පිටත් වීමට සියලු කටයුතු සූදානම් වෙනවා. කැප්ටන් ප්‍රසාත් ඉන්නවා. ඒ වගේම පස්රෝ පිට ශානක සූදානම්ෙන් ඉන්නවා. හොඳ ගුවන් ගමනක් මේ ගුවන් මගින්ට ලබා දෙන්නේ. මේ ගුවන් යානය පිටත් වෙන්නේ කොළඹ සිට ලන්ඩන්. කැප්ටන් මොනවද ඔබට අද කියන්න පුළුවන් මේ ගුවන් යානයේ නිරුපද්‍රවතාවය සහ මේ ගුවන් ගමන පිළිබඳව? අද අපි මේ ගුවන් ගමන මේ ලන්ඩන් හීත්‍රු ගුවන්තොටුපළ තමයි යන්න තියෙන්නේ. දැන් අපේ චෙක්ස් ඔක්කොම කරලා සුරක්ෂිත ගුවන් ගමනකට අපි ලෑස්තිලා ඉන්නේ. අද අපේ ඉන්නවා මගීන් 280කුයි කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකුයි. ඉතින් ගුවන් යානය පිටත් වීමට පෙර මේ පසුමේ විශාල කාර්යභාරයන් සිදු වෙනවා. ඒ කටයුතුත් නියාමනය කරනවා නේද සිවිල් ගුවන් සේවා අධිකාරිය? ඔව් ප්‍රභාත්, අපි දැන් ඔයා දැක්ක මෙතන සෑහෙන රාජකාරියක් කරනවා. ලෝඩින් කරනවා, රීෆියුලින් කරනවා, දැන් අතන වාට පේනවා එයාක්‍රාෆ්ට් එක ටෝ කරනවා, පුෂ් බැක් කරනවා. මේ ඔක්කොම සිවිල් ගුවන් සේවා විසින් අපි නියාමනය කරනවා. මේ එයාක්‍රාෆ්ට් එක මේ තියෙන එයාක්‍රාෆ්ට් එක සේෆ්ලි එයාබෝන් වෙන. ඕක තමයි අපේ අන්තිම කාර්යභාරය. අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ ප්‍රභාත්, මං හිතන්නේ අපේ සියලුම සේවක සේවිකාවන් මේ අවස්ථාවේදී එයා ඒ අයගේ තියෙන වැඩ කටයුතු ඒ වගකීම් යුතුව වැඩ කිරීම තමයි මේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ඉතාමත්ම වැදගත්කම. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සියලු කටයුතු ග්‍රවුන්ඩ් හැන්ඩලින් ඩිපාර්ට්මන්ට් එකට බාර වෙලා තියෙනවා. මං හිතන්නේ විශාල කාර්යභාරයක් සිදු වෙනවා. ඒ නිසාම තමයි නිරුපද්‍රිත ගුවන් ගමනක් සඳහා පිටත් වෙන මේ ගුවන් මගීන්ට අවස්ථාව ලැබෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සතු මේ සුවිශේෂී අංශය පිළිබඳවයි අපි අද කතා බහ කළේ. බලාපොරොත්තු වෙනවා ලබන සතියේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඩිපාර්ට්මන්ට් එක ඉටු කරන විශාල කාර්යභාරයන් පිළිබඳව කතා බහ කරන්න ගුවන් සැරිසර සමගින් පෙළගැසෙන්නේ.